අයිබෝන් ළමයි හැමෝටම අපි කලින් වීඩියෝස් දෙකේදී ඔයාලගේ 2020 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේ සිම්බල් A කොටසේ තියෙන ප්‍රශ්න 25 විවර කරා. එතකොට මම අද කියලා දෙන්නේ සිම්බල් B කොටසේ පළමු ප්‍රශ්නය. ඒක අපි සාකච්ඡා කරමු. එතකොට ඔයගලගේ පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙන්නේ ධාරිතාව ලීටර 5ක් වන භාජනයක් පැණි බීම වර්ගයකින් සම්පූර්ණයෙන්ම පුරවා තිබේ. එයින් 10න් 3ක ප්‍රමාණයක් සංග්‍රහ කිරීම සඳහා යොදා ගන්නා ලදි කියලා තියෙනවා. හරිද? එතකොට ඔගොල්ලෝ දැනගන්න ඕන ධාරිතාව කියන්නේ මොකක්ද කියලා. ධාරිතාව කියන්නේ භාජනයේ සම්පූර්ණයෙන්ම පිරුණම තියෙන පරිමාවට තමයි අපි නමක් දෙන්නේ ධාරිතාව කියලා. නැත්තම් එක එක පරිමාවල් වලට පිරීලා තියෙන පුළුවන් භාජන. හැබැයි භාජනය සම්පූර්ණයෙන්ම කටගාවටම පිරෙවුවම තියෙන පරිමාවට අපි කියනවා ධාරිතාව කියලා. හරිද? එතකොට මේකේ ධාරිතාව ලීටර් 5යි. ඒකෙන් 10න් 3ක ප්‍රමාණයක් සංග්‍රහ කිරීම සඳහා යොදා ගන්නවා කියලා තියෙනවා. දැන් ඔය වගේ ගණකෙදී එකපාර ගණන් හිතන්න යන්න නැතුව chart එකක් මුලින්ම ගහගන්න. දැන් ධාරිතාව ලීටර් 5යි තියෙන්නේ. ඒකෙන් කොච්චරක් ගන්නවද? 10න් 3ක ප්‍රමාණයක් මොනවටද ගන්නෙ? සංග්‍රහ කටයුතු වලට. හරිද? එතකොට අපිට හොයාගන්න පුළුවන් දැන් මෙතනද නම් ධාරිතාව ලීටර් වලින් දීලා තියෙන්නේ. මෙතනදී භාග ගණකින් තමයි තියෙන්නේ. හරිද? එහෙනම් අපි ධාරිතාව ගන්න සම්පූර්ණ ධාරිතාව ඒ කිව්වොත් 10න් 10ක් නේ? එතකොට 10න් 3ක් තමයි සංග්‍රහ කටයුතු වලට යොදාගෙන තියෙන්නේ. එතකොට ඉතිරි ප්‍රමාණය කොච්චරක්ද? ඉතිරි ප්‍රමාණය වෙනවා 10න් 7ක්. හරිද? දැන් ඔන්න ගාණේ පළවෙනි කොටසෙන් අපි හොයාගත්ත ටික තමයි මේ. ඊට පස්සේ කියනවා රෝම ඉලක්කම් 1 සංග්‍රහ කිරීම සඳහා කොටසක් යොදා ගැනීමෙන් පසු. ඒ කියන්නේ මේක යොදාගත්තට පස්සේ ඉතිරි වූ පැණිබීම ප්‍රමාණය භාජනයේ ධාරිතාවෙන් කවර භාගයද? ඒ කියන්නේ ඉතිරි වෙච්ච ප්‍රමාණය අහන්නේ සංග්‍රහ කටයුතු වලට ගත්තට පස්සේ. එතකොට අපි දැන් ඒක මෙතනදී හොයලා ඉවරයිනේ නේ? 10න් 7යිනේ. මේ අපේ chart එකනේ. අපි මේක ගාන විදිහට හදලා පෙන්නන්න එපයිනේ. එතකොට රෝම ඉලක්කම් 1ට අපි උත්තරේ ලියනවා. මොකද අපි chart එක ගහගත්තම අපිට උත්තර ටික ඇවිල්ලා දෙන්නේ. අපි ඒ උත්තර ටික ප්‍රශ්න වලට දාන්න විතරයි ඕනේ ඊට පස්සේ. හරිද? රෝම ඉලක්කම් 1 යහන්නේ අපි මේ ඉතිරි වෙච්ච ප්‍රමාණය. ඒතොර ඉතිරි වෙච්ච ප්‍රමාණය අපි ලියනවා. ඉතිරි වූ ප්‍රමාණය ඔක්කොම 10න් 10ක් තිබ්බා. ඒකෙන් 10න් 3ක් තමයි සංග්‍රහ කටයුතු වලට ගියේ. එතකොට උත්තරේ එන්නේ 10න් 7යි. හරිද? රෝම ඉලක්කම් 1ට උත්තරේ දැන් අපි ලිව්වා. ඊට පස්සේ රෝම ඉලක්කම් 2 අහනවා. භාජනයේ ඉතිරිව තිබූ පැණිබීම ප්‍රමාණය. ඒ කියන්නේ මේකෙන් නේ? භාජනයේ ඉතිරිව තිබූ පැණිබීම ප්‍රමාණය 7න් 5ක් බෝතලයකට වක් කරා කියලා කියනවා. හරිද? දැන් මේ භාජනයේ තමයි මේ ටික තියෙන්නේ නේද? මේකත් භාජනයේ sorry මේකත් භාජනයේ තියෙන්නේ. හොඳයි. භාජනයේ ඉතිරි ටික තමයි 10න් 7. හරිද? දැන් එතකොට භාජනයේ ඉතිරි ටික තමයි 10න් 7නේ. අපි දැන් ගාණිත් හදලා පෙන්නුවේ. දැන් මේ භාජනයේ ඉතිරි ටිකෙන් 7න් 5ක් බෝතලයකට වක් කරනවලු. ඒ කියන්නේ මේකෙන් 7න් 5ක් මෙච්චරයි තිබුණේ. ඒකෙන් 7න් 5ක් බෝතලයකට දානවා කියලා කියන්නේ නේ? එතකොට මේකේ උත්තරේ කීයක් එනවද? 7ට 7 කැපිලා 5ට 1යි 10ට 5ව 2යි භාගයක් එනවනේ. බෝතලයකට වක් කරපු ප්‍රමාණය බැලුවොත් එනවා භාගයක්. එතකොට ඉන්පසු භාජනයේ ඉතිරි වූ පැණිබීම ප්‍රමාණය භාජනයේ ධාරිතාවෙන් කවර භාගයක්ද කියලා අහන්නේ. දැන් භාජනයේ ඉතිරි වෙලා තිබෙන්නේ මෙච්චරයි. ඒකෙන් මෙච්චරක් එයා දැම්ම බෝතලයකට භාගයක්. හරිද? දැන් අහන්නේ භාජනයේ දැන් තියෙන
පැණිබිම් ප්‍රමාණය කොච්චරක්ද කියලා. හරිද? එතකොට කරන්න ඕනේ මොකද්ද? මේකෙන් මේක අඩු කරන එක නේද? නේ? මොකද මෙච්චරක් ඉතිරිව තිබ්බා. ඒකෙන් අපි අඩු කරනවා බෝතලෙට දැම්ම ගාන. එතකොට එනවා තවත් ඉතිරි වෙච්ච ටිකනේ. ඒක අපි හදලා පෙන්නන්න ඕනේ. ඉස්සෙල්ලා අපි බෝතලයකට ඒක හදලා දෙන්නේ. බෝතලයකට වක් කරපු ගාන. බෝතලයට දැමූ ප්‍රමාණය වෙන්නේ භාගයක්. හරිද? අපි දැන් මෙතනදී හොයාගත්ත එකම. ඒ කියන්නේ දැන් ඉතිරිව තිබ්බ 10න් 7ක් ඒකෙන් බෝතලයකට දැම්ම භාගයක්. ඒකිනුත් ඉතිරි ටික අපි හොයන්නේ කොහොමද? මේ 10න් 7න් අඩු කරනවා මේ බෝතලයකට දැම්මු ටික. එහෙනම් දැන් භාජනයේ ඉතිරි ප්‍රමාණය 3යි තිබ්බෙ මෙච්චරයි. ඒකෙන් දැන් බෝතලයට දැම්ම භාගයක් දැන් ඉතිරි ප්‍රමාණය හොයමු. අපි දැන් ඉස්සෙල්ලා 7න් 5යි තමයි බෝතලයකට දැම්මා කියන්නේ මේකෙන්. හරිද? එතකොට මේකෙන් ඔගොල්ලෝ 7න් 5ක් අඩු කරලා හරියන්නේ නැහැ. ඒක භාජනයෙන් කොච්චරක්ද කියලා හොයන්න ඕනේ. මේක තමයි භාජනයෙන්ම කොච්චරක්ද කියලා හෙව්වේ භාගය කියන එක. ඊට පස්සේ තමයි මේකෙන් අඩු කරන්නේ. දැන් අපිට මේ දෙක අඩු කරාම මේකේ පොදු හරිය ගන්න වෙන්නේ 10. එහෙනම් මෙයාවත් 10 කරගන්න අපි 5න් වැඩි කරනවා. එතකොට උඩත් 5න් වැඩි කරන්න වෙනවා. එතකොට මෙතන එනවා 7 බෙදීම 10. මෙතන එනවා 5 බෙදීම 10. දැන් අපිට පොදු හරිය 10 ගන්න පුළුවන්. 7න් 5ක් ගියාම 2යි. 2 බෙදීම 10ක් එනවා. මේක තව සුළු කරොත් 2න් කපලා දෙවරක් 1යි දෙවරක් 5යි 1 යට 5ක් තමයි උත්තරේ එන්නේ. ඒ කියන්නේ තිබ්බ ප්‍රමාණය සංග්‍රහ කටයුතු වලට යා 10න් 3ක් දුන්නා. ඊට පස්සේ තව බෝතලයකට වක් කරා භාගයක්. නේ? ඊට පස්සේ අන්තිමට ඉතිරි වෙච්ච ප්‍රමාණය තමයි මේ තියෙන්නේ 5න් 1. දැන් මේක මේ ක්‍රමයට හදන්න නැතුව තව ක්‍රමයකට හදන්න පුළුවන්. ඒ කොහොමද? මුළු ඔක්කොගෙම 10න් 3ක් තමයි සංග්‍රහ කටයුතු වලට දුන්නේ. හරිද? ඊට පස්සේ භාගයක් තමයි බෝතලයට දැම්මේ. එහෙනම් 10න් 3යි භාගෙයි එකතු කරාම එයා පාවිච්චි කරපු මුළු ගාණ එනවා. හරිද? 3 බෙදීම 10 දන භාගෙ. එතකොට මෙයාවත් 5න් වැඩි කරන්න වෙනවා. මෙයාවත් 5න්. එතකොට 3 බෙදීම 10යි. මෙතන එනවා 5 බෙදීම 10යි. ඔක්කොම එනවා 8 බෙදීම 10යි. පාවිච්චි කරපු ප්‍රමාණය. දැන් අපෙන් අහන්න ඉතිරි ප්‍රමාණයනේ. භාජනයේ තිබ්බ මුළු ප්‍රමාණය වෙන්නේ 10න් 10ක් නේ. එතකොට 10න් 10න් මේ 10න් 8 අඩු කරොත් අපිට එනවා මේ උත්තරේම 10න් 2 කියලා. ඒ විදිහට හදන්නත් පුළුවන්. කැමති විදියක්. මොකද අපි දැන් මේ 7 බෙදීම 10 ගත්ත හින්දා මම කරේ මේකෙන් මේක අඩු කරලා ඉතිරි ප්‍රමාණය මේ ඉතිරි ප්‍රමාණය හොයාගත්ත 5න් 1යි කියලා. ඊට පස්සේ රෝම ඉලක්කම් 3 අහලා තියෙනවා. දැන් එම භාජනයේ අඩංගු වන පැණිබීම ප්‍රමාණය දැන් කොච්චරක් තියෙනවද කියන්නේ? මෙච්චරක් තමයි තියෙන්නේ. ඉතිරි වෙලා තියෙන භාජනයේ. හරිද? පැණිබීම ප්‍රමාණය භාජනයේ ධාරිතාවෙන් හරි අඩක් වන තෙක් භාජනයට තව පැණිබීම වත් කරන ලදි කියලා තියෙනවා. අපි ඉස්සෙල්ලා ගාන බලන්න කලින් දැන් මෙච්චරක් තියෙනවා භාජනයේ. ඒකට තව ඒගොල්ලෝ පැණිබීම වක් කරනවා කියලානේ කියන්නේ. අපි ඉස්සෙල්ල හොයමු භාජනයේ කොච්චරක්ද ලීටර වලින් පැණිබීම තියෙනවද කියලා. භාජනයේ ඉතිරි ප්‍රමාණය මුලින් අපි ලීටර වලින් හොයලා ඉමු. හරිද? එතකොට ඔක්කොම ලීටර කීයද? 5යි. හරිද? එතකොට 5න් 1ක් කියන්නේ කොච්චරක්ද කියලා අපි බලමු. ඔක්කොම ලීටර 5යි. ඒකෙන් 5න් 1ක් කියන්නේ ලීටර කොච්චරක්ද කියලා බලමු. එතකොට එනවා 5ට 5 කැපිලා ලීටර 1යි කියලා. ඒ කියන්නේ දැන් භාජනයේ සංග්‍රහ කටයුතු වලට දුන්නත් පස්සේ බෝතලයට දැම්මත් පස්සේ ඉතිරි වෙලා තියෙනවා ලීටර 1ක්. දැන් මේගොල්ලෝ මොකද්ද කියන්නේ?
භාජනය අඩංගු වන පැණිවීම ප්‍රමාණය භාජනයේ ධාරිතාවෙන් හරි අඩක් වන තෙක් භාජනයේ තව පැණිවීමක් කරනවලු එහෙනම් භාජනයේ ධාරිතාවෙන් හරි අඩක් කියන්නේ 5යිනේ ධාරිතාව ඒකෙන් අඩක් කියන්නේ 2.5යිනේ එතකොට 2.5ක් වෙනකන් තව පුරවනවලු හරිද එතකොට ලීටර් එකක් තියෙනවා 2.5ක් වෙනකන් පුරවනවනේ එතකොට තව අපිට ඕනේ 1.5යි ඒක අපි හදලා පෙන්නන්න හරිද අපි ලියමු භාජනයේ ධාරිතාවෙන් හරි අඩක් කියන්නේ කොච්චරක්ද කියලා අපි ඉස්සෙල්ලා පෙන්නලා ලියමු හරි අඩක් කියන්නේ පහ බෙදීම 2යි ලීටර් ඒ කියන්නේ 2.5යි ලීටර් වෙනවා හරිද මෙච්චරක් වෙනකම් පුරවනවලු දැන් එකක් තියෙනවා තව කොච්චරක් පුරවන්න ඕනද කියලා අහන්න එහෙනම් තව පිරවිය යුතු ප්‍රමාණය සමානයි 2.5ක් වෙනකම් පුරවන්න ඕන දැන් එකක් තියෙනවා හරිද එතකොට කොච්චරක් එනවද 2.5න් එකක් ගියාම 1.5යි ලීටර් එනවා තව 1.5ක් පුරවන්න ඕනේ භාජනයේ ධාරිතාව 2.5ක් වෙන්න එතකොට පළවෙනි ගාන එච්චර අමාරු නැහැ ඒක හරිම ලේසි අර මෙහෙම chart එකක් ගහගෙන හරි හිතුවොත් අපිට උත්තර ටික දාගෙන යන්න පුළුවන්